තෙරුන් වහන්ස මේ සත්තාටාන කුසල සූත්‍රයේ තේ සුවිමුත්තා යේ සුවිමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය කියලා එතන සඳහන් වෙනවා. එතනදි මේ කියවෙන්නේ තේ සුවිමුත්තා යේ සුවිමුත්තා තේ කේවලිනෝ කියන්නේ අර වීතරාගී වීත ද්වේෂී වීත කේවලිනෝ කියන්නේ මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න දක්ෂෙක් වුණා. අරහතුන් වහන්සේට කියනවා ඒ ධම්මෝ ඒ යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ කේවලිනෝ ධම්ම විනේ ගාදන්ති. මේ දක්ෂෙක් වුණා මේ කෙලෙස් සියලු කෙලෙස් කපලා නසන්න. දැන් උත්තන්ට ඔය කියපු පාඩේට ඉස්සෙල්ලා තියෙන්නේ කරන්න ඕන දේ. මොකද්ද කරන්න ඕන දේ? නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. ඒක මොකද්ද? ඒක මොකද්ද? බුද්ධ අනුස්සතිය. බුද්ධ අනුස්සතිය. එතකොට ඔය සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ මේ සතරකම තහන්. ඔය අවසානට තියෙන බුද්ධ අනුස්සතිය. තේරුණා? ඔය තියෙන්නේ මේ සමුදය නිරෝධය ඔය තියෙන්නේ අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති. එතකොට ඔය අවසානෙට තියෙන්නේ ඔය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ පටිපන්නා පටිනිසග්ග කියන එක තමයි. සියලු උපාදානයන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව ඒ කේවලිනෝ තේසං වට්ටන් නැති නවත්තනවා වට සකස් කිරීම පඤ්ඤාපනාය. අර විඤ්ඤාපනායකමින් විදී නිදහස් වෙලා පඤ්ඤාපනායකමින් වට තුනා දැකීම නවත්වනවා. පටි නිසග්ග කර. එහෙම රහතුන් වහන්ස වහන්සේට නිදුක් නිරෝගී සුව. අවස්ථරය රහතුන් වහන්ත මට දැනගන්න ඕනි මේ පිරිත් කියනකොට සමහර අය මේ ආවේශ වෙනවා කියලා එකක් කියනවා ඒක. ඔව් ඉතින් ඒ වගේ ඒවා වෙන බේර ගන්නකොට පිටිත් කියනකොට මනස දුර්වල නම් මනස කෙලෙස් වැඩි නම් ඔය භූතයෝ පෙරේතයෝ එහෙම බැල්ම දාගෙන තියෙනවා නම් අර භූතයන්ට අර අමනුෂ්‍යයන්ට දරන්න බෑ මේ මේ වගේ දේවල්. අල්ලන්නේ නැහැ මේ වගේ. ඒ ඒ පුද්ගලයාගේ අඳුර මලකඩ රට්ටුව බොහොම බලවත්. ඒ වගේම බාහිර ආගන්තුක ওই බලවේග වලින් ඒ පුද්ගලයා ටිකක් ගහනයි. ඉතින් ඒක නිසා දැන් ඔය පිරිත් කියනකොට අර භූතය පෙරේතය හිතනවා ඒගොල්ලන්ව පන්නන්නයි මේ හදන්නේ කියලා. ඒ නිසා අර භූතාවේත වෙනවා. බෙර ගහන කොටත් වෙනවා. සමන්නාංශ එතකොට පිරිත් පෑන් ඉස්සහම ඒ අසනීප වෙන්නේ. ඔය එකත් ඉතින් ඒ යම් ආකාරයකට ඇල්වතුර ආපෝ තේජෝ වායෝ පටි මහ භූත අතරේ ඇල්වතුර වුණාම අර ආවේශේ ආයි නැති වෙනවා. වහන්සේට දීගස අතිපූජ්‍ය අරහතුන් වහන්ස අවසරයි. මට තියෙන ගැටලුව අරියෝ උපවාද යන්න පැහැදිලි කරන්න. අරියෝ උපවාදය දැන් කවුද ආර්යයන් වහන්සේ කියන්නේ? අරහතුන් වහන්සේ. ඈ? දහම මාර්ගඵල දැකපු. අඩුම වශයෙන් සෝතාපන්න මාර්ගයේවත් ඉන්න ඵලයටපත් වූ කෙනෙක් ආර්යයන් වහන්සේ. එහෙමයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ගයේ හෝ ඵලයේ ඉන්න කෙනෙක් ආර්යයන් වහන්සේ කෙනෙක්. මේ ආර්යයන් වහන්සේ කෙනෙකුට මේ අරිය ගුණ ධර්මයක් ඇති කෙනෙකුට හිතින් කයෙන් වචනෙන් කායෙන් වාචා චිත්තේන හිතින් කයෙන් වචනෙන් දැන් වචනෙන් මොකක්වත් කිව්වේ නැහැ. හරිද? දැන් මෙතන ඉන්නවා මේ වචනෙන් මොකක්වත් කියන්නේ නැහැ. හැබැයි සමහර විටක සමහරු මේ දැන් තමන් මේ අර ඉගෙනගත්ත උගත්කම නිසා දැනගත්ත දේ නිසා හිතන ඔය මොනවද කියන්නේ? ඔය අපිට ගැලපෙන දෙයක් නෙමෙයි. ඔය අපිට දැන් කියනවා මේ සිල් රැකලා දන් දීලා මේ නිවන් දකින්න බෑ කියලා. ඔයගේ මේ දේවල් වලට හිතෙන් කතා කරන්නේ නෑ. හිතෙන් හිතනවා. ඔය අපි දන්න දේ නෙමෙයි, අපි කරන දේ නෙමෙයි, අපිට ඕන දේ නෙමෙයි මේ කියන්නේ. හිතෙන් ආරෝපවාදයක් කරගන්න. වචනයෙන් කතා කළොත් වචනයෙන් ආරෝපවාදයක් කරගන්නවා. තව ක්‍රියාවකින් මොනවා හරි කිව්වොත් කළොත්
ඒකිනුත් ආර්ය උපාදයක් කරනවා. කායේන වාචා චිත්තේන. එහෙමයි. පමානයි. මට තිබුණ ගැටලුව වහන්සේගෙන් මට නිවාකරණය වුණා. මට තිබුණේ තව කෙනෙක්. මේ ආර්ය උපාදේ කියන්නේ අල මඩිය ඥාන දර්ශන. අරිය ගුණ ධර්ම. සත්පුරුෂ ගුණ ධර්ම, අරිය ගුණ ධර්ම තියෙන කෙනෙකුට ඉතින් කයින් වචනයෙන් යම් අපවාදයක්, අවමානයක්, වරදක්, පාපයක්, හිංගයක්, හිංසාවක්, අකුසලයක් කරගත්තොත් ඒක ආර්ය උපාදය. හැබැයි ධර්මය විකෘති කිරීම, වෙනස් කිරීම ආර්ය උපාදය නෙමෙයි, ඒකට ඊට වඩා බලවත්. මට තිබුණේ දැන් මේ දහමට මගේ පවුලේ අය යාළු එහෙලියන් යොමු කිරීමේදී ඔවුන් කරුණ දැක්වීමේදී ඔවුන්ට ආර්ය උපවාදයක් වෙනවද කියලා. මොකද්ද මොකද්ද? මගේ පවුලේ දහමට යොමු කරන මේ දහම පැහැදිලි කරද්දී ඔවුන් මේක අවිශ්වාසයෙන් කරුණ දැක්වීමේදී ඔවුන්ට ආර්ය උපවාදයක් වෙනවද කියලා දැනගන්නයි වුණා මට ඒක. ඒක කිසිසේත්ම ආර්ය උපවාදයක් නෙමෙයි. නමුත් දැන් ඔබ හෝ කවුරු හෝ තවත් කෙනෙකුට අනුමානයෙන් කාගෙන් හරි පොතකින් හෝ කාගෙන් හරි අහගෙන ඒ අහගත්ත දේ හරියට තමන් පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට හේතුඵල ධර්මයට බහ ගලපා නොගෙන තව කෙනෙකුට කියනවනම් එතකොට වෙන්නේ ආර්යෝපාදයකට එහා ගිය ධර්මයේ විකෘති කිරීම. ඒක අර කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. මේ සම්දිට්ඨික වූ අකාලික වූ ධර්මය යම් ආකාරයකට මේ හිතින් කයින් වචනෙන් විකෘති කළා නම් විනාශ කළා නම් ඒක ඊට වඩා පාපයක්. ඒක ඊට වඩා අර ආර්යයන් වහන්සේ කෙනෙකුට අපවාදයක් කරනවට වඩා බලවත් මේ ධර්මය වෙනස් කිරීම, විකෘති කිරීම. ඒක තමයි අද වෙන විට බොහෝ දෙනෙක් අතින් වෙන්නේ මෙන්න මේක දැන හෝ නොදැන හෝ මේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. මේ සම්දිට්ඨික වූ සම් දැකගන්න පුළුවන් වූ කෙලෙස් අත්තරින්න අකාලික. මේ කෙලෙස් වලින් මිදී නිදහසලා අත්තරින්න පුළුවන්. කාලි අකාලි. කාලි කියන්නේ කෙලෙස්, අකාලි කියන්නේ කෙලෙස් අත්තරින්න. අකුසලයෙන් මිදෙනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා.